ගුඩ් මෝර්නින් දරුවනේ දුල පුතාල හැමෝටම වාසනාවක් ප්‍රීතිමත් සුබ උදෑසනක් අද 2022 මාර්තු මාසේ දෙවනිදා කැමරා ඔන් කරගන්න බලමයි ඔව් කැමරා ඔන් කරගන්න ඔයගොල්ලෝ හදපු තැනින් වැඩ කරගෙන යන අතරේ මම කීලා දෙන ගණන් ටික බලන්න අඩුපාඩු හදා ගන්න ඕන තමන්ගේට. හරිද? මෙතන ඉඳන් රිවිෂන් තමයි කරන්නේ. ඔයගොල්ලන්ට 20 විතර වෙනකොට ටර්ම් ටෙස්ට් පටන් ගනීවි. ඒ නිසා දිගටම පුනරීක්ෂණය තමයි කරන්නේ. හරි? ඒ නිසා රිවිෂන් ටික කරලා උනන්දු වෙන ලකුණු ටික වැඩි කරගන්න මහන්සි ගන්න ඕන. බල ප්‍රශ්නාංක 1. 4.2 ගුණ කිරීම 4.2. 17.64. 4.2 ගුණ කිරීම 4.2 17.64 4.3 ගුණ කිරීම 4.3 18.49 ඔගොල්ලන් අහන්නේ 18 වර්ගමූලය. ඉතින් මේකෙන් 18ට ආසන්නම සංඛ්‍යාව තමයි වර්ගමූල කියලා කියන්නේ. එතකොට අතර වෙනස බලමු. සෙල්ලා 18.0 බිඳුවෙන් 17.64 අඩු කරනවා. 18.0 බිඳුවෙන් 17.64. සංගේ නෑ මෙතන 10යිනේ. 10න් 4ක් 6යි. 9න් 6ක් 3යි. 7න් 7ක් 0යි. ඊට පස්සේ 18.4යි 9යි 18 අතර වෙනස බලනවා. 18.4 9යි 18යි වෙනස. 9න් බිඳුවක් 9යි 4න් බිඳුවක් 4යි 18න් 18ක් 0යි. 0.3යි 6ට වඩා 0.4යි 9 වැඩිනේ. අඩු වෙනසක් දෙන්නේ 0.3යි 6. ඒක හන්දා 18 වර්ගමූලය වඩා ගැලපෙන්නේ 4.2. 18 වර්ගමූලට වඩාත්ම ගැලපෙන්නේ 4.2. ලකුණු 2යි. ප්‍රශ්නාංක 2. විදුලි උපකරණයක් ආනයනදී අයකරන තීරුබදු ප්‍රතිශතය 40%. රුපියල් 15,000ක් වටින ගුවන් විදුලි උපකරණයක් ආනයනය කරන විට අයකරන තීරුබදු මුදල සොයන්න. රුපියල් 15,000කින් 40%ක් අයකරන තීරුබද්ද අහන්නේ. තීරුබද්ද අය කරන ප්‍රතිශතය තීරුබද්ද ප්‍රතිශතය දීලා තියෙන නිසා තීරුබද්ද හොයන්න ප්‍රතිශතයෙන් ගුණ කරනවා. තීරුබද්ද සමානයි පෙරවටිනාකම ගුණ කිරීම 100න් ආර්. පෙරවටිනාකම ගුණ කරනවා 100ට ආර්ගය. පෙරවටිනාකම 15,000යි ගුණ කරනෝ 100ට ආර් කියන්නේ තීරුබදු ප්‍රතිශතයේ 40%යි. 15,000 ගුණ කරනෝ 40%. බිඳුවට බිඳුව කැපෙනෝ බිඳුවට බිඳුව කැපෙනෝ 15,000ක් 4 60යි. තව බිඳු දෙකක් එනෝ රුපියල් 6,000යි. තීරුබදු ප්‍රතිශතයේ රුපියල් 6,000. තීරුබද්ද රුපියල් 6,000යි. තීරුබදු ප්‍රතිශතයේ 40%යි. සමහර අවස්ථාවල පෙර වටිනාකමයි නෙමෙයි තීරුබදු ගෙවුවට පස්සේ වටිනාකම දෙනවා. බදු ගෙවුවට පස්සේ වටිනාකම, ඊට පස්සේ පෙර වටිනාකම හොයනවා. එතකොට සූත්‍රය එන්නේ පසු වටිනාකම ගුණ කිරීම 100 බෙදීම 100 ධන r. පසු වටිනාකම ගුණ කරනවා 100 බෙදීම 100 ධන r. 100 බෙදීම 100 ධන r. ඒ සූත්‍ර මතක තියෙන්න ඕන. ප්‍රශ්නාංක 3. වෙන් රූපය 90 ඒ අනුපූරකය ඡේදනය b කුලකය ලියා දක්වන්න ඕන. වෙන් රූපයට 90 ඒ අනුපූරකය ඡේදනය b කුලකය. ඒ කුලකය b කුලකය අහන්නේ ඒ අනුපූරකය ඡේදනය b.
ඒ අනුපූරකයේ ඡේදනය b කියන්නේ a ට අයිති නැති b ට අයිති. a ට අයිති නැති b ට අයිති. a ට අයිති නැති කොටස් වෙන්නේ වෙන මේ දෙක. ඔය කොටස් දෙකෙන් මොකද්ද b ට අයිති? මේ කොටස b ට අයිති නැහැ. මෙන්න මේ ටික විතරයි b ට අයිති. ඒ උත්තරේ ගැලපෙන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ හරිය දාපු කොටස විතරයි ගැලපෙන්නේ. ඒක ඇතුලේ තියෙනවා 6යි 7යි. එහෙනම් ගැලපෙන උත්තරය a අනුපූරකය ඡේදනය b කියන්නේ 6යි 7යි. a අනුපූරකයේ ඡේදනය b 6 සහ 7. ලකුණු දෙකයි. ප්‍රශ්න අංක 7. log 7 බිංදශම 3යි 4යි 5යි 1යි. log 7 log 7 බිංදදශම 8යි 4යි 5යි 1යි. ඔබෙන් අහනෝ මේක දර්ශක ආකාරයට ලියන්න කියලා. ඔයගොල්ලෝ දන්න මේ log ne log වලට එන්න එකේ ඔව අකුර නැහැ. ඒ නිසා අපි ඔව අකුර මතක කරලා ලියනවා. L O G. පාදය දැන් එන්න ඕන. පාදය 10. 7 සමානයි 0.8යි 4යි 5යි 1. දැන් පාදය ඇවිල්ලා තියෙන්නේ. කලින් පාදය තිබුණේ නැහැ. දැන් මේක දර්ශක වලට ලියනවා. දර්ශක වලට ලියනකොට log අයින් වෙලා මේ දෙන්න මාරු වෙනවා. එතකොට එන්නේ 10 0.8යි 4යි 5යි 1 7 යනවා අනිත් පැත්තට 7යි 10 0.8යි 4යි 5යි 1 සමානයි 7යි ලකුණු 2යි. ඒක මේ ගානත් හදන්න බලන්න. log 2 0.3යි 0.1යි 0.2 නම් log 20 කීයද හදන්න බලන්න. log 2 0.3යි 0.1යි 0.2 නම් log 20 කීයද? එතකොට 20 ලියනෝ දෙක පාවිච්චි කරලා. මෙහෙම ලියන්නේ. log 20 සමානයි log 2 10. නැත්නම් 10 2. log 20 කියන්නේ log 10 2. දැන් log මේ දෙකටම දානවා. දැන් මම log 10 ගුණ කිරීම කියන්නේ එකතු කිරීම. log 2 log 20 කියන්නේ 10 2. එතන log 10 එකතු කිරීම log 2. 10 පාදයට 10 ලඟකට. එහෙනම් 1යි 2 ලග්ගණකය 0.3යි 0.1යි 0.2යි. මෙතන මේක මෙතෙන්ට ආම 1.3යි 0.1යි 0.2යි. log 20 1.3යි 0.1යි 0.2යි. ඔයාලා අහන log 5. අරදාලා හොයනකොට log 5 log 2 දීලා තියෙනවා 0.3යි 0.1යි 0.2යි. log 5 හොයන්න බලන්න. ඔන්න ඉතරයි භාග වලට අහනවා. කොහොමද log 5 හොයන්නේ? log 5 පහ කියන්නේ log 10 බෙදීම 2. log 5 කියන්නේ log 10 බෙදීම 2. කියන්නේ log 10 අඩු කිරීම log 2. බෙදීම කියන්නේ අඩු කිරීමට. log 5 සමානයි log 10 බෙදීම 2. log 10 අඩු කිරීම log 2. බෙදීම කියන්නේ අඩු කිරීම ලඟනකවල. log 10 1යි 2 0.3යි 0.1යි 0.2යි.
දැන් අඩු කර පැත්තක ලියා ගන්න 1.0 0.0 0.0 බින්දුවෙන් 0.3 0.1 0.1ක් අඩු කරනවා. බින්දුවෙන් 0.0ක් 0.1 බින්දුවෙන් එකක් බෑ මෙහෙට ගෙනාවම මෙතන 9යි මෙතන 9යි මෙතන 10යිනේ. එක ගාව 0.1. 10න් එකක් 9යි. 9න් 0.1ක් 9යි. 9න් 3ක් 6යි. බින්දුවෙන් 0.0ක් 0.1. 0.6යි 9යි 9යි 0.1. log 5 0.6යි 9යි 9යි 0.1. ප්‍රශ්න අංක 7. O කේන්ද්‍ර වෘත්තයෙන් කපාගත් AOB කේන්ද්‍රික ඛණ්ඩයක් රූපයේ දැක්වේ. මෙම කේන්ද්‍රික ඛණ්ඩය කපාගත් වෘත්තයේ පරිධිය සොයන්න. මේ කේන්ද්‍රික ඛණ්ඩය කපාගත් වෘත්තයේ පරිධිය අහන්නේ. මෙයාගේ වෘත්තයක් තමයි එන්න ඕන. ඒක කොටසක් තමයි මේ තියෙන්නේ. මේ කොනේ 45යි. මේ ටික 22යි. එතන ඉඳලා මෙතනට 22යි. හරිද? පුතාලෙන් අහන්නේ වෘත්තයේ පරිධිය. ඔයගොල්ලෝ දන්නෝ 360 කියන්නේ මේ වගේ කී කොනයක්ද කියලා. يعني 360 මේ වගේ කොටස් කීයකට බෙදලාද කියලා බලනවා. 360 බෙදනු 45 හරියට මාතයි. ඒක තේරෙනවද සර්? රයිට්. 360 45 බෙදුවම හරියට මාතයි. එහෙනම් මෙතන තියෙන්නේ 8 න් එකයි. එහෙනම් වෘත්තයම හොයන්න 22 ව 8ක් බලනවා. වෘත්තයේ පරිධිය 22 ව 8ක්. 8 වර 2 16 1 17 සෙන්ටිමීටර 176යි. වෘත්තයේ පරිධිය සෙන්ටිමීටර 176යි. ගොඩක් කට්ටිය කැමරා ඔන් කරන්නේ මේ ඉන්නේ. අම්මලා තාත්තලා නැද්ද ලඟ මේගොල්ලෝ හොයන්නේ නැද්ද? දොඹියෝ සොයන්නේ නැද්ද මේ ළමයි ගැන අතහැරලා දාලා දෙන්නේ? ආ මේ ළමයි කැමරා ඔන් කරන්නේ ඔහේ වාඩිලා මොනව කරනවද කියලා බලන්න හොඩක් දෙමාපියෝ ඇවිල්ලා. අපි ස්ථායර මාසියක් ගන්න මේ අමතර පන්ති දාලා මේ කට්ටිය ගොඩ දාන්න. ඉතින් දෙමාපියන්ට බැරිද තමන්ගේ දරුවා කැමරක වටවන් කරලාද තියෙන්නේ කියලා බලන්න. ඒ වගේ චූටි කැපකිරීමක් කරන්න පුළුවන් කමක් නැති දෙමාපියන්ටගේ ළමයින්ටද මම මේ උගන්වන්නේ. නිදි මරාගෙන මේ සූම් එක වැඩ කරනක රටවටේ කතා කරලා යාළුවොන්ට කතා කරලා කොච්චර මාන්සිලා මේ පාඩම කරන්නේ. හරි. මට විතරද මේ ලකුණු වැඩි කරන්න උමනාව තියෙන්නේ? මේ ළමයින්ගේ ලකුණු වැඩි කර ගන්න උමනාව තියෙන්නේ මට විතරද? පාල කී දෙනෙක් ඉන්නවද කියලා පාඩුවේ කිසි ගාණක් ගන්න එපා. 75යි 45යි මෙයා ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180යිනේ. 45යි 75යි 120යි. ඒ හොයන්න 180න් 120ක් අඩු කරනවා. ඒ සමානයි අංශක 60යි. ලකුණු 2යි. රේඛාණනේ පිටුවේ ප්‍රශ්න 6ක් සාකච්ඡා කරා. ඒ ප්‍රශ්න 6න් තමන්ට ලකුණු 12ම තියෙනවා. 12යි කියලා පැටින් ලියන්න. පිටුවේ යද්දි තියෙන ලකුණු ගන්න ලියන්න. 8 නම් 8යි 3 ගන්න ලියාගෙන යන්න. ප්‍රශ්න අංක 7. සංඛ්‍යා ව්‍යාප්තියක උපකල්පිත මධ්‍යමයේ 85යි. අපගමන මධ්‍යමයේ ඍණ 3යි. මෙම සංඛ්‍යා ව්‍යාප්තිය සැබෑ මධ්‍යමයේ සොයන්න. මෙම සංඛ්‍යා ව්‍යාප්තියේ සැබෑ මධ්‍යමයේ සොයන්න. සැබෑ මධ්‍යමයේ සමානයි උපකල්පිත මධ්‍යමයේ ධන අපගමන මධ්‍යමයේ සැබෑ මධ්‍යමයේ සමානයි උපකල්පිත මධ්‍යමයේ ධන අපගමන මධ්‍යමයේ. එතකොට දරුවනේ
උපකල්පිත මධ්‍යන්නේ 85යි. අපගමන මධ්‍යන්නේ ඍණ 3යි. උපකල්පිත මධ්‍යන්නේ 85යි අපගමන මධ්‍යන්නේ ඍණ 3යි. 85න් 3ක් අඩු කරාම 82යි. සැබෑ මධ්‍යන්නේ 82යි. සැබෑ මධ්‍යන්නේ 82යි ලකුණු 2යි. සැබෑ මධ්‍යන්නේ 82යි කියලා ගත්තම ලකුණු 2යි. ප්‍රශ්න අංක 8. එක බෙදීම 2x අඩු කිරීම එක බෙදීම 5x. එක බෙදීම 2x අඩු කිරීම එක බෙදීම 5x. 2x 5x පොදු ගුණාකාරය හොයන. සරලව හොයන්න පුළුවන්. මේ දෙකම x ගෙන් බෙදෙමු. 2යි 5යි. නැවත බෙදෙන්නේ නැහැ. දැන් පොදු ගුණාකාරය හොයන්න මේ තුන්දෙනා ගුණ කරමු. x 2 5. උත්තරය 10යි x. එතකොට 2යි x 10x කරන්න ඕන. 5යි x 10x කරන්න ඕන. 2යි x 10x කරන්න 2යි x ගුණ කරන 5ෙන්. 1ක් ගුණ කරන 5ෙන්. 1 බෙදීම 5යි x 10x කරන 2ෙන් ගුණ කරනවා. එතකොට 5 බෙදීම 10යි x අඩු කිරීම 2 බෙදීම 10යි x. 5ෙන් 2ක් අඩු කරාම 3යි. 3 බෙදීම 10යි x. අවසාන උත්තරය 3 බෙදීම 10යි. මේවා ගණන් අනිවාර්යෙන් ෆස්ට් පාර්ට් එකට එනවා. වීජීය භාග. සමය පුළුවන් කරගන්න ඕන පර්ණ ගණන් වැඩි පුර හදලා ඒ පාඩම සම්පූර්ණ කරගන්න ඕන. පර්ණ ගණන් වැඩි පුර මේ වගේ පොඩි ප්‍රකාශනයක කුඩා පොදු ගුණාකාර හොයන්න මෙහෙම පාවිච්චි කරන එක ලේසි. සංකීර්ණය මෙහෙම අමාරුයි. ඔගේ සරල එකක් ආවොත් මේ විදිහට ගත්තම ලේසි. ප්‍රශ්න අංක ලකුණු 2යි මේකට. ප්‍රශ්න අංක 9. පළමු පදය 3යි පොදු අන්තරය 2යි. සමාන්තර ශ්‍රේණියක අවසාන පදය 31යි. සමාන්තර ශ්‍රේණියේ පද ගණන සොයන්න. Tn සමානයි A+n n එකවර D තමයි සූත්‍රය. සූත්‍රය Tn සමානයි A+n n එකවර D. එතකොට Tn කියන්නේ අවසාන පදය. අවසාන පදය 31යි. A කියන්නේ පළමු පදය. පළමු පදය 3යි. N කියන්නේ 31 කියන්නේ මොන පදයේද? ඒක දන්නේ නැහැ. D කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරය 2යි. Tn සමානයි A+n n එකවර D වල ලකුණු 10ක් අනිවාර්ය ගන්න. හොඳේ. 31යි A දන්නේ. N A දන්න 3යි. N දන්නේ D වලගේ 2යි. දෙකතු කිරීම තුන වම් පැත්තට ගේන අඩු කිරීම 3යි. 32 අඩු කිරීම 3 N n එක ගුණ කිරීම 2. 31න් 3ක් අඩු කරාම 28යි. එන්රින එක ගුණ කිරීම 2. එන්න හොයන්න 2 අයින් කරන්න. දෙපැත්තම 2ෙන් බෙදනවා. 28 2ෙන් බෙදනවා. එන්රින එක ගුණ කිරීම 2ක් 2ෙන් බෙදනවා. 28 2ෙන් බෙදුවම 14යි. 2ට 2 කැපෙනවා. එන්රින එකයි. ඍණ එක වමට ගන්නෝ. ගත්තාම 14 ධන 1යි n. 15යි n. එන්න ලගය 15යි. 31 වන්නේ 15 වෙනි පදය. 31 වෙන්නේ 15 වෙනි පදය. Tn සමානයි A+n n^2 D. Tn කියන්නේ අවසාන පදය. Tn 31යි. Tn කියන්නේ n වෙනි පදය. ඒ අවසාන පදයත් n වෙනි පදය කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පළමු පදය. පළමු පදය 3යි. N දන්නේ D වලගේ පොදු අන්තරය 2යි. ඔර 3 එකතු කිරීම තුන වම් පැත්තට ගෙනම අඩු කිරීම 3යි. 31න් 3ක් අඩු කරා 28යි. ගුණ කිරීම 2යි එක දෙපැත්තම 2ෙන් බෙදෙනවා. 14 සමාන ඍණ 1යි. n සමාන 15යි. ලකුණු 2යි. ඉතින් මේ දේවල් විභාග වල විතර එනවා. ඉතින් මේ පාඩම් වලින් අමතර ගණන් හදන් ප්‍රැක්ටිස් කරේ. ඔයගොල්ලෝ කරන්න ඕන. Tamanne මේ මතක නැති නිසා තියරි පොත අර කඩේ විභාග රෙඩි වෙන්නේ එහෙමයි.
ගණන් පන්තියේ කරන පොත අරගන්න හොම්වර්ක් පොත් නෙමෙයි. තියරි පොත අරගෙන තියරි පොතේදී එක්ස්ටැම්පල් කරන්න උදාහරණ හදන්න ඕන. එහෙම කරාම තමයි ඔයගොල්ලෝ ප්‍රමෝට් වෙන්නේ. ටිකක් ප්‍රශස්ත මට්ටමකට එන්නේ පරණේවා නැවත මතක් වෙන්නේ. ඊට පස්සේ 2 ශ්‍රේණි 4 කුඩායව සමාන ඍණයක. 2 ශ්‍රේණි 4 කුඩායව සමාන ඍණයක. ඍණ 4 අයින් කරන්න ඍණ 4 ගන්න දකුණු පැත්තට. 2x කුඩායව සමාන ඍණ 1 ධන 4. 2x කුඩායව සමාන ධන 3. 2x දෙකෙන් බෙදනවා. ධන 3ක් දෙකෙන් බෙදනවා. මේ අසමානතා ලකුණ ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් මේ ලකුණ මාරු වෙනවා. බෙදුවේ ධන සංඛ්‍යාවකින් නිසා මාරු වෙන්නේ නැහැ. 2ට 2 කැපෙනවා. 3 දෙකෙන් බෙදුවා මේක සමානයි. සංඛ්‍යා රේඛාවක් අඳිනවා. බිංදුව 1 2 3 1 2 3. මේවා ඍණ සංඛ්‍යා. ධන එකමාර තියෙන 1 2 4 සමාන ලකුණු තියෙනවා එතනත් ඇයිද ඒකේ වම් පැත්තට සලකුණක් වෙන මේ වගේ අතර පාට කරනවා මෙන් අහන්නේ ධන නිකිල වැරදිනේ මෙතන තියෙන ධන එක නේද ධන එක තියෙන්නේ ඍණ එක නේද උත්තරේ 5යි 5 දෙකෙන් බෙදුවම 2මාරයි ධන එක තියෙන ඍණ එක නෙවෙයි ධන එක තියෙන්නේ 2 ඍණ 4 සමානයි කුඩායව සමානයි ධන එක 1 4 5 5 දෙකට බෙදුවම 2මාරයි ඉතින් නෙමෙයි 2මාරෙන් මෙහා 2මාරෙන් වම් පැත්තේ ධන නිකිල සංඛ්‍යා 2ක් නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා ධන පූර්ණ සංඛ්‍යා 2ක් ධන 1යි ධන 2යි ගැලපෙනවා ධන 1යි ධන 2යි තමයි ගැලපෙන්නේ 1 සහ 2 කියලා ලියුවම ලකුණු දෙකක් හම්බෙන. දෙකම තියෙනවා නේද? 1 සහ 2. ධන නිකිල දෙකක් කියන්නේ 1යි 2යි ගැලපෙන්නේ. ප්‍රශ්න අංක 11. කේන්ද්‍රය O වෘත්තයේ XY Z වෘත්තයේ මත පිහිටි ලක්ෂ 3කි. දී ඇති තොරතුරු අනුව එහි අගය සොයන්න. වෘත්ත කෝණ පාඩමෙන් තමයි තියෙන්නේ. වෘත්ත කෝණ පාඩමේ ප්‍රමේවල් 3ක් තියෙනවා. එකක් තමයි වෘත්ත චාපයකින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. එම වෘත්ත චාපයේම වෘත්තයේ ඉදිරි චාපය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක්. අනිත් එක අර්ධ වෘත්තයේ කෝණයක් ඍජු කෝණයක්. අනිත් එක එකම ඛණ්ඩයේ කෝණ විශාලත්වයෙන් සමානයි. මේ විදිහ තමයි රූපෙ තියෙන්නේ. විෂ්කම්භය කේන්ද්‍රය O මෑ සිම්පල් A තන X රිසර් විතර Y වැඩි කාංශක 50යි මෑ සිම්පල් A සිම්පල් A වලගේ අහන්නේ හරිනේ ළමයි කොහොමද ඒ වලගේ ක්‍රම ගණනාවක් තියෙනවා සිම්පල් A මෙයා විෂ්කම්භයක් නිසා සම්පූර්ණ කෝණය 90යි X විෂ්කම්භයක් නිසා රූප සටහනේ වලකඩු කරන්න සම්පූර්ණ කෝණය 90යි. මේ කේන්ද්‍රය, මේ අරය, මේ අරය, අරයන් දෙකක් සමානයි. පාද දෙකක් සමාන නම් සමාන පාදවල ඉස්සරහින් තියෙන කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. ඒතර මෙයා 50 නම් මෙන්න මේ කෝණයක් 50යි. ඒතර ඒ හොයන්න 90 50ක් අඩු කරනවා. ඒ සමානයි 90 අඩු කිරීම 50. ඒ වලගේ අංශක 40යි. ඒ සමානයි අංශක 40යි. ඒ වලගේ අංශක 40යි. ඊට පස්සේ ප්‍රශ්න අංක මේක තව හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරිද? මෙයා 50යි, මෙයා 50යි, මෙයා 100යි. ත්‍රිකෝණයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තුන සමානයි. මේ කොන 100යි. මෙයයි එනම් මෙයත් ඒ මොකෝ මේ පාදය මේ පාදයට සමානයි. අර යන්නේ. ඒ දන 100.
182යි. එතකොට 2a දාන 100 182යි. 100 අරි පැතර ගියාම 2a සමානයි 80යි. ඒ හොයන 80 දෙකට බෙදනෝ ඒ සමානයි 40. ඒව හැදුවත් හරියි. ප්‍රශ්නේ ප්‍රශ්න අංක 12. පහත සඳහන් ප්‍රකාශ සත්‍ය නම් හරි ලකුණද අසත්‍ය නම් වැරදි ලකුණද ඉදිරියේ කොටුව මත යොදන්න ඕන. සමාන්තරාශ්‍රයක විකර්ණ දිගින් සමානයි. සමාන්තරාශ්‍රයක විකර්ණ දිගින් සමානයි කියන එක වැරදි. සමාන්තරාශ්‍රයේ විකර්ණ දිගින් සමාන නැහැ. විකර්ණ දිගින් සමාන සමචතුරාශ්‍රයේ ඍජුකෝණාශ්‍රයේ විතරයි. ඕනෑම සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ කරේ. ඕනම සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙන්නේ නැහැ. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. මේවා සමාන වෙනවා. ඍජුකෝණාශ්‍රයේ සමචතුරාශ්‍රයේ විතරක් එහෙම සම්මුඛ කෝණ පරිපූර්ණ කරනවා. දෙවැනි එකත් වැරදි. දෙවැනි එකත් වැරදි. ඕනෑම සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ කියන එක වැරදි. රොම්බසේ පාද හතරම දිගින් සමාන වේ. ඒක හරි. රොම්බසයේ පාද හතරම දිගින් සමාන වේ. මේ විදිහට තිබ්බොතින් ලකුණු දෙකක් හම් වෙනවා. මෙහෙම තිබ්බොත් ලකුණු දෙකක් හම් වෙනවා. මේ උත්තර තුනෙන් දෙකක් හරිනා එක ලකුණක් හම් වෙනවා. සමහරවගේ මේක වැරදි, මේක වැරදි, මේකත් හරි දැමන දෙකක් හරිනේ. එකක් කරලා එක ලකුණක් හම් වෙනවා. මේකත් හරි, මේකත් හරි, මේකත් හරි දීපොතින් හරි එකයි තියෙන්නේ. මේකත් හරි, මේකත් හරි, මේකත් හරි, එක හරියන ලකුණු හම්බෙන්නේ නැහැ. මේ උත්තර තුනෙන් දෙකක් හරිනා එක ලකුණක් හම්බෙන්නේ. හරිද? දෙකක් හරි කියන්නේ මේව ගැන අවබෝධයක් නැහැ කියන එක. හරි? අනේ පාඩම් බලා ගන්න ඕන. මම මතක් කරාට විතරක් මදි. ඔයගොල්ලොන්ට මම මතක් කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තනියෙන් සේස්ටඩි කරන්න ඕන. තනියෙන් වැඩ කරන ප්‍රමාණයවත් තමයි ඔයගොල්ලෝගේ ලකුණු හරියන්නේ. ඔයගොල්ලෝ තනියෙන් ගොඩක් වැඩ කරන්න ඕන. ප්‍රශ්න අංක 12. sorry 13. ACB අගය සොයන්න. ප්‍රශ්න අංක 13. ACB අගේ සොයන්න. බලලමයි. ACB මේ කෝණේ අගේ අහන්නේ. මෙයා 50 නම් මෙයාත් 50යි. වෘත්ත චාපයකින් එකම ඛණ්ඩයේ ආපාතණය කරනකොට විශාලත්වයෙන් සමානයි. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එකංග ACB කෝණය අංශක 50යි. ACB කෝණය අංශක 50යි. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. ACB කෝණය අංශක 50යි. 14. මෙම සරල රේඛාවේ අනුක්‍රමණය 3යි. ඒ සමීකරණය y සමාන mx යන c ආකාරයෙන් ලියන්න. සරල රේඛීය ප්‍රස්ථාර. ප්‍රස්ථාර පාඩම වෙනම බලා ගන්න ඕන. දුර කාල ප්‍රස්ථාර වලට අනුක්‍රමණය ගැන කතා කරනවා. තව ලක්ෂණ ඛණ්ඩාංගයේ බිඳුවේ 2. රේඛාවේ අනුක්‍රමණය 3යි. රේඛාවක සමීකරණය කියන්න අනුක්‍රමණය දැනගන්න ඕන. අන්තඛණ්ඩය දැනගන්නත් ඕන. අනුක්‍රමණය කියන්නේ ආනතිය. අන්තඛණ්ඩය කියන්නේ මූල ලක්ෂයට කොච්චර උඩින්ද කොච්චර පහළින්ද යන්නේ කියන එක. අන්තඛණ්ඩය C මූල ලක්ෂයට පොටු දෙකක් උඩින් යන්නේ. අන්තඛණ්ඩ දෙකයි. අනුක්‍රමණය 3යි. එහෙනම් රේඛාවේ සමීකරණය y සමානයි mx + c. y සමානයි m ලගේ 3යි. 3x + c කියන්නේ 2යි.
රේඛාවේ සමීකරණය y සමාන 3x + 2යි. ප්‍රශ්න අංක 15. සාධක සොයන්න. දැන් අර පිටුවේ ප්‍රශ්න තියෙනවා. 7 1 2 3 4 5 6 7 8ක් තියෙනනේ. 7 ඉඳලා 14ට තියෙනවා. 8. ප්‍රශ්න 8ට සාධක 3 4 5 ලකුණු 16ක් තියෙනවා. 16න් කීයක් තියෙද කියලා ලියන්න. ප්‍රශ්න අංක 15. සාධක සොයන්න. A වර්ගය ඍණ 2 ඍණ 15. A වර්ගය ඍණ 2 ඍණ 15. A වර්ගය ඍණ 2 ඍණ 15 ත්‍රිපද ප්‍රකාශන ගාන. දැන් ත්‍රිපද ප්‍රකාශන වල සාධක සොයන්න මුලපදයේ අගපදයේ ගුණ කරනවා. A වර්ගයෙන් ගුණ කරනවා ඍණ 15. උත්තරේ ඍණ 15යි A වර්ගයේ. ඍණ 15යි A වර්ගයේ සාධක කඩනෝ 2n 3 වරක් 5. 3 ඉලක්කමයි 5 ඉලක්කමයි. සොයදල ලකුණු තියන්න ඕන. මැද ලකුණ ඍණ මැද ලකුණ ලොකු ඉලක්කමට තියන්නේ. එන 5 ඉලක්කම ඍණ. අනිත් සංඛ්‍යාවේ ලකුණු බලන්නේ ගුණිතයේ ලකුණ බලලා. මෙදෙන ගුණ කරාම ආපු ලකුණ ඍණ. එහෙනම් මේ සංඛ්‍යා දෙක ගුණ කරාම ඍණ එන්න ඕන. ඍණ එන්න ලකුණු කොහොමද තියෙන්න ඕන? ලකුණු අසමානව තියෙන්න ඕන. සත් 3 ඉලක්කම දාන. ඒ වර්ගය දෙන්නට ලියනවා. එතකොට එනෝ ඒ වර්ගය. මෙන්න මේ වෙනුවට අර දෙන්න අදිශ කරනවා. ධන 3යි ඍණ 5යි ඍණ 15. පළවෙනි දෙන්න ඒකෙන් බෙදනවා. බෙදුවම ඒ ධන 3යි. ඊළඟ දෙන්න ඍණ 5න් බෙදනවා. ඒත් ඒ ධන 3යි. දැන් ඒ ධන 3 පොදු සාධකය. ඒ ධන 3 එළියට ගන්නවා. ඒ ධන 3 එළියට ගත්තාම ඒ ඍණ 5 ඉදිරි සාධකය. ඒ ධන 3 ඒ ඍණ 5. ලකුණු 2නේ. ප්‍රශ්න අංක 16. PQR ත්‍රිකෝණයේ QBRV සමච්ඡේදකය PS. PS ලම්බකයි QR. PQS PRS ත්‍රිකෝණ අංග සම්මන අවස්ථාව ලියන්න. වෙනවාඩිය දෙන්න පුතේ මට. රයිට් බලන්න ප්‍රශ්න අංක 16.
අංග සමන අවස්ථාව ලියන්න ඕන. අංග සම කරන අනිවාර්යෙන්ම පාදයක් තියෙන්න ඕන. පා 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 කෝපා කෝ කෝපා කර්ණපා. පාදයක් දීලා නැහැ. පාදයක් දෙන්නේ මෙන්න මෙයා පොදු පාදය. සංග සමන අවස්ථාව කෝ කෝ පාස්තාව. කෝ කෝ පාස්තාව තමයි අංග සමෙන්නේ. කෝණ දෙකයි පාදයයි මෙතන කෝණෙත් කෝණ දෙකයි පාදයයි කෝකෝප අවස්ථාවේ තමයි අංක සම වෙන්නේ ප්‍රශ්න අංක 17 3 y සමානයි 2 x ධන 5 y සමානයි 10යි x ධන y අගය ආන්නේ හරි x ධන y මෙයා පළවෙනි සමීකරණේ මෙයා දෙවෙනි සමීකරණේ සමීකරණ විසඳන්න කියලා නැහැ. මෙයාගේ වෙලාවට කරන්නේ පළවෙනි සමීකරණ දෙවෙනි සමීකරණ එකතු කරලා බලනවා. පළවෙනි සමීකරණ එකතු කරනවා දෙවෙනි සමීකරණය. 3x - y එකතු කරනවා x + 5y. සමාන ලකුණ දකුණු පැත්තේ 2ට එකතු කරනවා 10. දැන් සජාතීය පද ලකලියාගෙන සලු කරනවා. 3x - x - y ධන 5y සමාන 12යි. 3x x එකතු කරනවා. ඍණ y ධන 5y සජාතීය පද එකතු දෙකෙන් ලියනවා. 3x x එකතු කරාම 4x. ඊට පස්සේ ඍණ 5y ධන 5y ඍණ y. ලකුණු අසමානයි අඩු වෙනවා. 5y වලින් y අඩු කරාම 4y. ධන 4y සමාන 12යි. මුළු සමීකරණයම 4ෙන් බෙදෙනවා 4x 4ෙන් බෙදෙනවා 4y 4ෙන් බෙදෙනවා 12ත් 4ෙන් බෙදෙනවා 4ට 4 කැපෙනවා 4ට 4 කැපෙනවා x + y සමානයි 12 4ෙන් බෙදුවම 3යි x + y සමානයි 3යි සමහර අවස්ථාවල එකතු කරලා උත්තරේ එන්නේ නැහැ ඒ වගේ නට අඩු කරලා බලන්න පුළුවන් දැන් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය අඩු කරලා බලුවාම සමහර උත්තර එනවා එකතු කරාම නම් මේ ගානේ උත්තරේ ලැබෙනවා. x ධන y x ධන y a ඍණ b වගේ අහන ප්‍රශ්න තියෙනවා. එහෙම අහන වෙලාවට එක සමීකරණේ අනිත් සමීකරණය නම් විසඳන්නේ නැහැ. එක්ක සමීකරණ එකතු කරලා බලනවා. එක්ක සමීකරණ දෙක අඩු කරලා බලනවා. ඒ තීර විදියටම ලකුණු දෙකක් හම් වෙනවා x ධන y. ප්‍රශ්න අංක 18 ප්‍රශ්න අංක 18 වෘත්තයේ කේන්ද්‍රය O වෘත්තයේ කේන්ද්‍රය O 110යි BCO යගේ BCO ලගේ අහන්නේ මේ පැත්ත මේ පැත්තට සමානයි. මෙයා සිම්පල් A නම් මෙයා සිම්පල් A. A ධන A 2යිට සමානයි. සෝරි 110ට සමානයි. A ධන A 110ට සමානයි. 2යි A සමානයි 110යි. A සමානයි 110 2ට බෙදෙනු. A සමානයි 55යි. ඒ කියන්නේ BCO වලගේ BCO අංශක 55යි මේ බාහිර කෝණය මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක අරයන්නේ මේවා අරයන් දිගේ සමානයි එහෙනම් මේක සමදීපාත්‍ර කෝණය සම්මුඛ කෝණ සමානයි ප්‍රමාණ පාදවල සම්මුඛෝතින කෝණ සමානයි ප්‍රශ්න අංක 20 19 නේ ප්‍රශ්න අංක 19 ත්‍රිකෝණාකාර මූලතක වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 30ක් වන ප්‍රිස්මයක පරිමාව 450යි. ප්‍රිස්මයේ දිග සොයන්න. පරිමාව සමානයි පතුලේ වර්ගඵලය ගුණ කිරීම දිග හරි උස හරි. පරිමාව 450යි. පතුලේ වර්ගඵලය 30යි දිග දන්නේ නැහැ.
පරිමාව 450යි පතුලේ වර්ගඵලය 30යි දිග දන්න. එහෙනම් දිග හොයන්න මේ 30 වම් පැත්තට ගේනවා. 450 බෙදීම 30 දිගට සමානයි. බිංදුවට බිංදුව කැපෙනවා. 45 තුනෙන් බෙදුවම 15යි. දිග සෙන්ටිමීටර් 15යි. දිග සෙන්ටිමීටර් 15යි. පතුලේ වර්ගඵලය හරස්පද වර්ගඵලය ගුණ කිරීම උස පරිමාවට සමානයි. ලකුණු දෙකයි. ප්‍රශ්න අංක 20 2x 3x වර්ගය xy කුඩා පුදු ගුණාකාරය හොයන්න. ඉතල x ගෙන් බෙදෙනවා. 2x x ගෙන් බෙදුවම 2යි. 3x වර්ගය කියන්නේ ඔහමනේ බෙදෙනවා x ගෙන් x test කැපෙනවා 3x xy බෙදෙනවා x ගෙන් x test කැපෙනවා y 3. නැවත බෙදෙන එකක් නැහැ. කුඩා පුදු ගුණාකාරය යන 2යි 3යි x උයි x උයි y ගුණ කරන 2 ගුණ කරන 3යි x ගුණ කරන y ගුණ කරන ආයි x ගුණ කරන දෙවරක් 3 6යි x දෙපාරක් ගුණ කරාම x වර්ගය y කුඩා පුදු ගුණාකාරය 6x වර්ගය y කුඩා පුදු ගුණාකාරය 6යි x වර්ගය y. මේ වගේ පොඩි ගණන් මේ බෙදලා හදන එක ලේසි. ලකුණු දෙකයි. ප්‍රශ්න අංක 21. ප්‍රශ්න අංක 21 මේ ජායක් තියෙන්නේ කේන්ද්‍රය O. එතන ලම්බකයි. මෙතන A, මෙතන X, මෙතන B. ප්‍රශ්න අහනවා OX 6යි. ජාය 16ක් දිගයි. කේන්ද්‍රයේ සිට ජාය ලම්බකයක් අද්දම ජාය සමච්ඡේදයට වෙනවා. සමසේ දෙකට බෙදලා මෙත 8යි. අරය කීයද කියලා අහන්නේ. අරය කියන්නේ OB හරි AO හරි. BO වර්ගය සමානයි OX වර්ගය ධන BX වර්ගය. BO වර්ගය සමානයි OX කියන්නේ 6 වර්ගය ධන 8 වර්ගය. 36යි 64යි 100යි. එනම් BO හොයන්න 100 වර්ගමූලෙ බලනො 100 වර්ගමූලෙ 10යි. අරය සෙන්ටිමීටර 10යි. අරය සෙන්ටිමීටර 10යි. අපයිතකර සම්බන්ධය දුවාම OB වර්ගය BO වර්ගය සමානයි OX වර්ගයට BX වර්ගය. 6 වර්ගය දන 8 වර්ගය. 6 වර්ගය 36යි 8 වර්ගය 64යි 100යි. එනම් BO කියන්නේ අරය සෙන්ටිමීටර 10යි. ලකුණු දෙකයි. ප්‍රශ්න අංක 20. දෙක. පැයට කිලෝමීටර 54ක වේගය තත්පරයට මීටර වලින් ලියන්න. වේගය යන දුර බෙදීම කාලය. පැයට කිලෝමීටර 54යිනේ. දුර කිලෝමීටර 54යි. කාලය පැය එකයි. එකයි H. දුර කිලෝමීටර 54යි කාලය පැය එකයි. කිලෝමීටර මීටර කරන්න 10ෙන් ගුණ කරනවා. 54 10ෙන් ගුණ කරාම 54000යි මීටර. පැයක් කියන්නේ තප්පර 3600යි. පැයක් කියන්නේ තප්පර 3600යි. 54000 බෙදනෝ පැයක් කියන්නේ 3600යි. බිंदु දෙකට බිंदु දෙක කැපෙනවා. 540 බෙදනෝ 36. 36 එකක් 36යි 18ක් ඉතිරි 180ට 5යි. වේගය තත්පරයට මීටර 15යි. වේගය තත්පරයට මීටර 15යි. ලකුණු දෙකයි. දැන් මේවා විභාග ලඟුණාම බලන්න අරන් තියාගන්න විසිකලා දාන්න. පේපර් එකේ print out එකක් එහෙම අරගෙන විභාග ලඟුණාම බලන්න මේ අරන් තියාගන්න. නැවත පාරක් තනියම හදනෝ. එහෙමයි වැඩ කරන්නේ. දොඩම් රස ටොෆි ස්ට්‍රෝබෙරි රස ටොෆි අඩංගු පාර්සලයක දොඩම් රස ටොෆි 7ක් ඇත.
Dodam rasa topi, strawberry rasa topi, ada anggup parser ya ke? Dodam rasa topi hatak kete. Parser yang hamble se topi ag gatte te. Ya dodam rasa topi ag pime sambal tau tu le nekai. Parser ya ti strawberry topi gano nak iya de. Dodam rasa strawberry rasa. Strawberry. Dodam rasa eva hatai strawberry rasa gano danne. Dodam rasa topi yak pima tunen dekai. Strawberry dodam beriya topi yak pima tunen dekai ne. Dodam rasa pima tunen dekai. Strawberry rasa pima tunen dekai. Eka terne atur sir. Tetap tunen nekai, tunen nekai, tunen nekai, tunen nekai, sampu nekak pian nolai. Itu tunen nekak pian ni apa? Yang strawberry seva tunen nekak pian nolai. Karena hati eva deka. Strawberry rasa topi, bima hati eva deka. Hati eva deka dah hatrai. Strawberry rasa topi karena dah hatrai. Prasnangka visi hatar hai. Piri me dedene dina kadi nima karana veda. Gehenu tundane kuta dina ikkadi nima karai. Piri me dedene karana veda. Ikkada avasa kata. Gehenu tundane karno. Piri me dedene karana veda. Gehenu tundane karno. Pirimi dennai gehenu tundanai gatamana kale davasai. Pirimi denne karana weda gehenu tundanai karana davasa gatha wenawa. Hari? Etakota gehenu pas denek dina 6ak weda karana. Gehenu kala weda pramanaya. Gehenu kala weda pramanaya. Gehenu gana guna kirima dina gana. Gehenu kala weda pramana gana, gehenu gana dina gana guna gana. Gehenu pas denek dina haya. Gehenu kala weda pramana minis dina tihak kala dina. Gehenu kala weda pramana minis dina tihak. Harane? Etakota me gehenu kala weda pramana pirimi karena wedding mana ya, dekamu samaan ya. Dekamu wedding ini karena nih, gahanu karat, pirimi karat, wedding ikat. Gahanu karat, pirimi karat, wedding ikat. Itu kota, me gahanu di nanti ya. Gahanu di nanti ya, pirimi di nanti value itu. Gahanu di nanti ya, tuh me wedding kalau tiin. Itu kota. Gehenu tuh denek karena beda permainan, pirimi denek karena beda permainan samaan. Gehenu tuh denek karena beda permainan, pirimi denek karena beda permainan samaan. Terus metana, gehenu tuh denek ke beda, pirimi denek ke beda, gehenu tuh denek ke beda samaan. Itu mes siddhanta dena vidhiya. Hari, terus gana kiri no. Mee wede karan na. Pirimi hatra dene kuda gatavana dina karana kiya da. Pirimi hatra kada gatavana dina karana. Apita puluwa. Mee wede karan na pirimi denne kuda gatavana dina karana hoyan na. Mee wede karan na pirimi denne kuda gatavana dina karana hoyan na puluwa. Tara. Pirimi. Terus mie wede itu ina gehenunge wede mana ya mie itu ini. Terus pirimi iya karena wede pramana ya. Karena gehenunge nek karena wede pramana pirimi denne karena wede pramana itu mai gehenu tuh unde nek karena. Terus mea mie kotas dekap mie kotas tuh naga samaan ya. Karena enam mie itu ina pirimi di naga anu hoya karena. Mereka berdaya itu, mereka hanya dengan cara ini.
පිරිමිදින ගන්න හොයන්න මේකෙන් තුනෙන් දෙකක් තමයි පිරිමින් කරන්නේ ගැහණු කරන ප්‍රමාණය කොට ගැහණු තුන්දෙනේ කරන වැඩ ප්‍රමාණය පිරිමි දෙන්නෙක් කරන වැඩ ප්‍රමාණය නිසා පිරිමි කරපු පිරිමි පිරිමි වැඩ ප්‍රමාණය මේ ගැහණු වැඩ ප්‍රමාණයනේ වැඩේ ඇද්දි පිරිමි වැඩ ප්‍රමාණය බලමු පිරිමි වැඩ ප්‍රමාණය හොයන්න 30 3න් බෙදලා 2න් ගුණ කරනවා 3න් බෙදුවම එක්කෙනෙක්ගේ වැඩ ප්‍රමාණය නෝ දෙන්නෙකුට ප්‍රමාණය බලා ගන්න ඕනේ කාන් 2න් ගුණ කරනවා 30 3න් බෙදුවම 20යි 10යි 10ව දෙකක් 20යි පිරිමි දින 20ක් තියෙනවා මේ සම්පූර්ණ වැඩේ පිරිමි දින 20ක් තියෙනවා එතන මේ පිරිමි දින 20 නිම කරන්න පිරිමි 4 දිනක් යොදනවා පිරිමි 4ක් යදෙවොතින් ගතවන දින ගණන හන්නේ දින ගණන සමානයි මිනිස් දින බෙදනෝ මිනිස්සුන්ගේ මිනිස් දින 20 මිනිස්සු 4ෙන් බෙදනෝ දින 5ක් ගත කරනවා දින 5කදී කරන්න පුළුවන් පිරිමි වැඩ කරවත් ඉතින් දවස් 5ක ඉවර වෙනවා ප්‍රශ්න 25 ABCD ත්‍රිවිසියමේ BY සෙන්ටිමීටර 8යි AB සෙන්ටිමීටර 8යි AB ID දාර සමානයි තහඩුවේ සිදුරක් තියෙනවා පත පිළිවත් දැනුම භාවිතයෙන් සිදුර පිළ ස්ථානයේ සිට පිළස නම් කරා බලන්න AB ධාරයට 8 cm දුරයි. මෙන්න AB ධාරය AB ධාරයට 8 cm දුරයි. AB කියන්නේ රේඛාවක්. 8 cm කියන්නේ නියත දුර. AB කියන්නේ රේඛාවක් 8 cm කියන්නේ නියත දුර. රේඛාවකට නියත දුරින් එන්නේ සමාන්තර රේඛාව. සමාන්තර රේඛාව. AB ට සමාන්තර රේඛාවේ තමයි P තියෙන්නේ. එහෙනම් P තියෙන මෙන්න මේ රේඛාව මත. හරිනේ? ගාන කියනවා. ABCD ත්‍රිවිසියමේ තහඩුව BY සෙන්ටිමීටර 8යි. BY සෙන්ටිමීටර 8යි. AB ධාරයට සෙන්ටිමීටර 8ක් දුරින්. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ තමයි P තියෙන්නේ. AB හා AD ධාරවලට සමාන දුරින්. AB AD ධාරවලට සමාන දුරින්. AB කියන්නේ රේඛාව. AD කියන්නේ රේඛාව. රේඛා දෙකකට සමදුරින් නම් කෝණ සමච්ඡේදකය. කෝණ සමච්ඡේදකය. මේ රේඛා දෙකෙන් හැදෙන කෝණය මොකද්ද? ඒ කෝණය. ඔය රේඛා දෙකෙන් හැදෙන කෝණය ඒ කෝණය. අපි කියන්නේ BAD කෝණය. BAD කෝණේ සමච්ඡේදකය හදින්න ඕන. BAD කෝණේ සමච්ඡේදකය හදින්න වෙන්නේ නැහැ. එතන P තියෙන්න ඕනේ මේ සමච්ඡේදකය මත.
තියෙන්න මේ සමාන්තර රේඛාව මත. එහෙනම් P තියෙන්න ඕන සමාන්තර රේඛාවයි සමච්ඡේදකය හම්බවෙන තැන මෙතන. මේ සමච්ඡේදකය ඇරනොත් එක ලකුණයි. මේ සමාන්තර රේඛාව උඩ P ලකුණ කරොත් එක ලකුණයි. හරි. දැන් මේ වගේ දෙයක් කරන්න ඔයගොල්ලන්ට දේවල් මතක් වෙන්න. හරි. පරණය මතක් වෙන්නයි මේ වගේ දෙයක් කරන්නේ. ආයෙ රිවිෂන් තියනවාද? මේ සිකුරාදා සත්‍යකේ පන්තිය තියෙනවා. සෙනසුරාදා උදේ හවස සමාධියකේ පන්තිය තියෙනවා. ඒවැදී හම්බෙමු. මේව නැවත කරන්න ඕන. උනන්දර වැඩ කරන්න, පේපර් සමතර කරන් හදන්න. එහෙනම් අද රැවර නවත්තරො. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයෙ හම්බෙමු. ආයිබන් දරුනේ.